අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල අයහපත් කාලගුණයෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 14 දක්වා ඉහළට දිස්ත්‍රික්ක 7ක 250,000කට ආසන්න පිරිසකට පීඩා ප්‍රදේශ රැසකට අදත් තද වැසි කැලණි ගඟ ස්ථාන කිහිපයකින්ම පිටාර ගලයි තවදුරටත් කැලණි ගඟේ ජල මට්ටම ඉහළට නායම් අනතුරු හැඟවීම් නොසලකා හරින්නන්ට එරෙහිව නව චක්‍රලේඛයක් තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට සයිනෝෆාම් එන්නතේ දෙවන එන්නත් මාත්‍රාව අනිවාර්යෙන්ම ලබා ගන්න නැතිනම් එන්නත් කරණය ගඟට ඉනි කැපුවා වගේ රාජ්‍යමති චන්න කියයි ආණ්ඩුවේ මීළඟ සූදානම තවත් කොවිඩ් පොකුරක් නිර්මාණය කරන්නද සජිත් ප්‍රශ්න කරයි තවත් කොවිඩ් මරණ 40ක් අකණ්ඩව සිවවන දිනට 3000 ක්ම වූ රෝගීන් සංඛ්‍යාවක් ඊයේ වාර්තා වෙයි වසංගතය පාලනය කළ හැකි යුද හමුදාපතිවරයාගෙන් සහතිකයක් හෙට සිට කොළඹට ඇතුළු වන වාහනවලට නව නීති රථ වාහනවලට කාණ්ඩ 11ක් යටතේ ස්ටිකර් චීනෙන් යලිත් කොවිඩ් පොකුරක අවධානමක් බිම්ස්ටෙක් සංවිධානයේ 24 වන සංවත්සරයේ වෙනුවෙන් ජනපතිගෙන් සුබ පැතුම් උපර නොමැතිව රට පුරා ගොවීන් දැඩි පීඩාවට විපක්ෂෙන් දැඩි චෝදනා සීළු චෝදනාවන්ට කෘෂිකර්ම ඇමතිගෙන් පිළිතුරු කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාත් ඉල්ලාස්වේයි ඉනිගත් නැවේ දත්ත ඇතුළත් කළු පෙට්ටිය හමු වෙයි වහාම පාර්ලිමේන්තුව කැඳවා නැවගෙන සොයන්න තීරීම් කාරක සභාවක් පත් කරන්න හිටපු අගමැතිගෙන් ඉල්ලීමක් දැන් දේශීය පුවත් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලින් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා මේ අතර කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර ඒ හේතුවෙන් කොළොන්නාව වැල්ලම්පිටිය ඇතුළු ප්‍රදේශ රසක ජලයෙන් යටවී තිබෙනවා ඒ අනුව දිස්ත්‍රික්ක 7කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති පුත්කලින් සංඛ්‍යාව 250,000කට ආසන්නයි දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ සමග දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 84කට ඉන් බලපෑම් එල්ල වී තිබෙනවා බලපෑමට ලක් වූ මුළු පවුල් සංඛ්‍යාව 60674ක් වන අතර එම පවුල්වල පුද්ගලයින් 245212ක් මේ වන විට බලපෑමට ලක්ව තිබෙනවා ආපදා තත්ත්වයේ හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන් වී තිබෙනවා මේ අතර දිස්ත්‍රික් 10කට පනවා ඇති නායෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් විශේෂ චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද සියත සුන්දරී ඉරිදා වැඩසටහනට එක් වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. සමහරු ඉන්නවා මේ සංචරණ සීමා කොච්චර තිබුණත් කොච්චර උපද තුනද අහන්න නැතුව කටයුතු කරන ජාතිය මිනිස්සු ඉන්නවා. ඉතින් හරි අමාරුයි ඒ කට්ටියත් එක්ක. නීතිමය බලතලයක් අපිට නැහැ. ඒ වගේ වුණාම ඒගොල්ලන් අත්අඩංගුවට ගන්න. මේ කටයුතු කතා කරලා බේරගන්න බැරි තරම් මම ඊයේ ආරක්ෂක ලේකම්තුමාට කතා කරලා අපි ඊයේ චක්‍ර ලේකම් නිකුත් සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ වගේ ඉවත් වෙන්නේ නැති කට්ටියන්ව නම් රජයේ වගකීමක් වශයෙන් මේගොල්ලන්ව බලෙන් හෝ ඉවත් කර යුතුයි කියලා වැල්ලම්පිටිය කොළොන්නාව ප්‍රදේශයේ අඹතලේ දක්වා ප්‍රදේශ රසක් මේවන විට ජලයෙන් යට වී තිබෙනවා. ඒ කැලණි ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගැලීම ආරම්භ වීමත් සමගයි. මේ හේතුවෙන් වැල්ලම්පිටිය මෙගොඩ කොළොන්නාව වෙන්නවත්ත කැලණි මුල්ල ඇතුළු ප්‍රදේශ රසක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඊයේ සවස් කාලයේ සිට පහත් බිම්වල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කළ අතර කැලණි ගඟේ කොහිලවත්ත සහ කැලණි මුල්ල ප්‍රදේශවල පිටාර ගල්න ස්ථාන මේවන විට වැලිකොට්ට දමා හරස් කර තිබෙනවා
කොළොන්නාව ප්‍රදේශයට ඇතිව තිබෙන ගම් වතුර තත්ත්වයත් සමග එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට කඩිනමින් සහන සැලසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් අද විශේෂ රැස්වීමක් පැවැත්වුණා. ගම් වතුර යට වෙලා තියෙන නිසා පිසු ආහාර ලබා දීමට එක් පුද්ගලයෙකුට දිනකට අපි රුපියල් 300 විතර මුදල ප්‍රමාණයක් අපිට ලැබෙනවා ප්‍රතිපාදන අවශ්‍යත කරන ප්‍රතිපාදන මුදල අපිට ලැබිලා තියෙනවා පිසු ආහාර මේ අවස්ථාවේදී ලබා දෙමින් පවතින අවශ්‍ය ප්‍රතිපාදන හිඟයක් ඉස්සෙත්ම අපිට නැහැ පිසු ආහාර සැපයීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අපිට සහාය ලබා දෙනවා එයාගෙම ශ්‍රී ලංකා යුද හමුදාවේ බෝට්ටු දෙකක් යොදා ගන්න අපි ආහාර ලබා දීමේ කටයුතු මේ අතර සිදු කරනවා ශ්‍රී ලංකා පොලිසිය එකතු වෙලා තිනවා කොළොන්නාව ආසනිය තුල තියෙන ග්‍රාම නිවාසම් 46න් 27ටම ඒ ග්‍රාමීය කමිටු වලට අපි වගකීම් බාර දීලා තියෙනවා ඒ කොට්ටාසය තුල ඒ ගෙවල් වලට කොහොමද සහන සපයන්නේ කියලා නිරෝධනය කරපු ජනතාව ඉන්න ගෙවල් වල ඒ අය කොහොමද අනිත් ඒ වෙන වෙන සෙන්ටර්ස් වලට අපි යවන්නේ මේ වෙනි කරුණු කාරණා අපි ප්‍රාදේශීය ලේකම් තුමා හරහා ග්‍රාමීය කමිටු කොට්ටාසයයි බාර දීලා තියෙනවා අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවේ කඩවත දෙසට දිවෙන මාර්ගයේ ප්‍රවිෂ්ඨ වෙන ස්ථානයේද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයේට දැඩි බලපෑම් එල්ල වුණා ඒ කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමගයි මේ අද පස්වරුව වන විට කඩුවෙල පාලම අසලින් කැලණි ගඟ දිස් වූ ආකාරයයි බියගම බණ්ඩාර වත්තමන් සන්ධිය අද ගම් වතුරෙන් යට වී තිබුණේ මේ අයුරින් කඩුවෙල සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේද ජලයෙන් යට වී තිබුණා කඩුවෙල ප්‍රදේශයේ ගම් වතුර සමග ජීවිත අවදානමට ලක්ව සිටි සුනක මවක් සහ පැටවුන් දෙදෙනෙක් නිර්පද්‍රිතව බේරා ගැනීමට එම ප්‍රදේශයේ තරුණ පිරිසක් සමත් වී තිබෙනවා. හරි 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 පැටවු ඉන්නවා. ඕවින් බයින්දපා බයින්දපා ඕවින්ද. බයින්දපා ඕවින්ද. ගින්ගඟේ බද්දීගම ජල මාපකයේ ජල මට්ටමද අද පෙරවරුවේ මීටර 4.2ක් ලෙස සටහන්ව තිබුණා. බද්දීගම උඩුගම, බද්දීගම දොඩංගොඩ, බද්දීගම අගලිය යන මාර්ගවල ස්ථාන කිහිපයක්ද මේ හේතුවෙන් අද පස්වරුව වන විටත් ජලයෙන් යට වී තිබුණා. ගින්ගඟ ආශ්‍රිතව ඇති වූ ගම් වතුර තත්ත්වයත් සමග කඩා වැටුණු විශාල ගස් සහ වෙනත් අපද්‍රව්‍ය ගින්ගඟ හරහා ඉදිකර ඇති වක්වැල්ල පාලමේ සිර වී තිබෙනවා. නාවික හමුදාව සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව එක්ව එම අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් දියත් කර තිබුණා. දියුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හල්පේ ප්‍රදේශයේද නිවසක බිත්තියක් කඩා වැටීමෙන් 51 හැවිරිදි එක්දරු මවක් මියගොස් තිබෙනවා. මියගිය තැනැත්තිය කඩා වැටීමට ලක් වූ නිවසේ පදිංචි තැනැත්තාගේ ඥාති කාන්තාවක බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රියේ මෙම නිවසේ එක් කොටසක් කඩා වැටී ඇති අතර අද පෙරවරුවේ මෙම කාන්තාව එම නිවසට පැමිණි අවස්ථාවේදී තවත් බිත්තියක් සිරුර මතට කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදු වෙ ඇත්තේ. ඉඹුල්ගොඩ ප්‍රදේශයට ඇදහැරෙන අධික වර්ෂාවත් සමග ගම්මාන රසක් ජලයෙන් යට වී ඇති අතර ඉඹුල්ගොඩ ප්‍රදේශයේ නිවසක්ද කඩා වැටී තිබෙනවා. රත්නපුර රඹුක්කන්ද අතුරුගල ප්‍රදේශයේද නිවසක් කඩා වැටී ඇති අතර එම නිවසියන් මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. වත්තල හුණුපිටිය විහාර මාවතවට ඇල මාර්ග උතුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත් වන 5000කට අධික පුද්ගලින් සංඛ්‍යාවක් මහත් දුෂ්කරතාවයන්ට ලක්ව සිටිනවා. පවතින අධික වර්ෂාව සමග ගම්පහ නගරයේ ඇතුළු අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබුණා.
මෙම ජල ගැලීම හේතුවෙන් ගම්පහ නගර මැදේ පිහිටි ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේද ජලයෙන් යටවී එහි තිබූ රාජකාරී ලිපි ලේඛන ඇතුළු පොත්පත් කිහිපයක් විනාශ වී ගොස් ඇති බවයි එහි පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ගම් වතුරෙන් විපතටපත් තවත් පුද්ගලයන් 27 දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජායල ප්‍රදේශයේ ඇති වී තිබෙන ගම් වතුර තත්ත්වයෙන් විපතටපත්ව සිටි කුඩා ළමුන් කාන්තාවන් ඇතුළු 27 දෙනෙකු මෙලෙස නාවික හමුදා සහන කණ්ඩායම් විසින් මුදාගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ. පවතින ගම් වතුර තත්ත්වයේ හේතුවෙන් ආපදාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා ගම්පහ කොළඹ කලුතර ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්ට අයත් ගම් වතුර අවධානම සහිත ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 33ක් මේවන විටත් මුදා ගැනීමේ සහ සහන සැලසීමේ කටයුතුවල යොදවා තිබෙනවා. මේ අතර විපතටපත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනවා. අපි මේ ස්වාභාවික ආපදාවල බිලියන 1,15,000,000ක් ජාතික රක්ෂණ භාරකාර ආරම්භවලට ගෙවලා අපි රටේ සියලුම වැසියන් සහ දේපළ අපි රක්ෂණය කරලා තිබෙනවා. මේ ආණ්ඩුවාවෙන් පස්සේ ඒක අයින් කරා. සමහර අය තාම හිර වෙලා වතුර ටිකක්වත් නැත්තත් එකයි ඉන්නවා. අපි දන්නා මේ ව්‍යසන තත්ත්වයත් වසංගතයයි දෙකටම ආත්ම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් තා වෙනකන් අපිට දැනගන්න ලැබිලා තියෙන විදිහට තව සමහර දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්ට මුදල් ලැබෙල නැහැ. අපි කරුණාකර කියනවා මේ අසරණ අයට අවශ්‍ය පහසුකම් සහ යන්න අවශ්‍ය කටයුතු කරා. අපිත් අපිට දෙන්න පුළුවන් සහයෝගයක් දෙනවා. අපි මේ වගේ ගම් අතුරක් වෙලාවේ මේ වගේ කොවිඩ් වසංගතයක් වෙලාවේ අර යහපාලන ආණ්ඩුව කාලේ විපක්ෂය කරා වගේ එකකින් අපි වාසි ගන්න යන්නේ නැහැ. අපිට ඕන මේකට එකට ශක්තිමත් මූණ දීලා මේකෙන් ගැලවෙන්නේ ජනතාව බේරගන්න. ඉතින් අපි මේ වගේ දේශපාලන වාසි ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපේ දායකත්වය මේ රටේ ජනතාව වෙනුවෙන් තියලා ජනතාව බේරගන්න ආණ්ඩුව බේරගන්න මේ ජනතාව බේරගන්න අපි කටයුතු කරනවා. අපට ලැබෙන තොරතුරු අනුව බොහෝ තැන්වල අඩුතරමින් වියලි ආහාර ටික තාම ඒ අයට බෙදලා නැහැ. ග්‍රාමසේක මහතා විස්තර ලියාගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි එතනින් එහාට කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. මේ වෙලාවේදී මම පැහැදිලිව ආණ්ඩුවට කියනවා ආණ්ඩුවේ වගකීම. ඒකට අපේ නීති 58 තියෙනවා. ඒ හැම කෙනෙකුටම ඉඩමකට ලක්ෂ 4ක් Tamanට ඕන නම් ඉඩමක් ගන්න නැත්නම් රජයේ ඉඩමක් දෙනවා නම් ඒ රජයේ ඉඩම ඒකේ ගෙවල් හදා ගන්න ලක්ෂ 12ක් ආණ්ඩුවෙන් ලබා දිය යුතුයි. මේක තමයි ක්‍රමවේදය. දිසාපති කාර්යාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ රුපියල් 5000 බෙදන්න තියෙන අර කොලයක් මුද්‍රණය කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ප්‍රතිපාදන රට තුල මේ වන විට දැඩි පොහොර හිඟයක් පවතින බවට ගොවීන් චෝදනා කරනවා. අක්කර සිය ගණනක පාරම්පරික ගොවි පිම් හිමි අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ගොවි ජනතාවටද මේ වන විට පොහොර හිඟයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම්ගේ මහතා පවසන්නේ රට තුල කිසිදු පොහොර හිඟයක් නොමැති බවයි. රසායනික පොහොර භාවිතය නතර කිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කිරීමත් සමග රට තුළ පොහොර හිඟයක් පවතින බවට ගොවි ජනතාව මැසිවිලි නගමින් සිටිනවා. කර්කශ පොළව සමග පොරබදිමින් රටට බත සපයන ගොවි ජනතාවට අදවන විට අත්ව ඇති ඉරණම ඉතා ඛේදනීයයි. ඔවුන් සිය වගාවන් සිදු කර ගැනීමට නොහැකි වීම හමුවේ දැඩි ලෙස පීඩා විඳින තත්ත්වයට පත්ව අවසන්. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය අංක 47 පූණෑව තුලානේ නාගතරණ වැව ගොවීන් සිය වීවගාව සිදු කර ගැනීමට නොහැකිව පීඩා විඳින ආකාරයයි. වීවගාව සිදු කර ගැනීමට ප්‍රමාණවත් ජලය තිබුණද පොහොර නොමැති වීම හමුවේ ගොවි ජනතාව අපහසුතාවයට පත් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. බලන්න මේ ගෝයංගා දැන් හැදිලා මාසයක් ආසන්න වෙන්න එනවා. මේකට පොහොර ඇටයක් නැහැ. අපිට මේ පොහොර නැතිකම මේ ගස් උරු වෙලා ගෝයන් හැදෙන්නේ නැහැ. බලධාරීන්ගේ ඇස් ඇරලා මේ ගෝයංගහට නව ජීවියක් දීලා ගොවියට අලු 50ක් දෙන්න පුළුවන් නම් ඒක තමයි බලධාරීන්ගේ වගකීම කියලා මම කියන්න කැමති. ගොවිතන් කරන්නේ මේවා කරන කරන තරුපයි හෝටල් වල ගෑරුක් පොලින් ඔය කන්නේ. අපි මේ දාඩි පෙරානෝයි පහ පොලත් එක්ක ඔට්ටු වෙන මේ අඹුඩ ගහගෙන අපි මේ අවුව වැස්ස රෑ දවල් හුලඟ නැතුව මේ අපි මේ කරන්නේ. මේ අතර මෙවර යලකන්නේ පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගංගේ අය ගොවීන් තම වගාවට අවශ්‍ය පොහොර නොමැති වීම හේතුවෙන් ලොකු ලුණු වගා කර ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටිනවා. ජයසිරිපුර ගොවියෝ මේ වෙනකොට 8 කිලෝ 1000කට 1500කට කිට්ටු කරන්ඩ බීලුණු ඇට දැන් දාලා ඉවරයි. තව දවස් 15කින් 20කින් මේ මිනිස්සු මේ ටික පොළවේ හිටවන්න ඕන අලරන්. පොර ඇටයක් නැහැ.
පොහොර දෙනවා කුවට දෙන්නෙත් නැ කිසිම දෙයක් නැතුව මේ ගොවියෝ සම්පූර්ණයෙන් අසරලා නැ ගොවි සංවිධාන දෙකක ගොවීන් 70%කට පමණ මෙවර යලකන්නේ සඳහා අවශ්‍ය පොහොර ලැබී නොමැති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ අපිට කර ගියා ගන්න කිසිම දෙයක් නැ කුසිකර්ම වැළවට ගොයියෙක් දාන්න ගොයියෙක් නැත්නම් ගොයියෙක්ගේ පුතෙක් ඉන්නව චන්දයාරම් මන්ත්‍රීවරුලා ජීවිතේට උදල්ලක් කලබු නැති මිනිහෙකුට ළම කුසිකර්ම බෙදිකම දීලා තියෙන්නේ අපි මේ ගොවිතන කරන්නේ කොහොමද අපි අසරණ නැ අපි දරු බටව ටික සේරම අසරණ වෙනවා මේ රජ රටකට කණ්ඩ දෙන්න මිනිස්සුනේ අපි අයි මේ වගේ කපාන පොහොර නැති කරලා එකපාරට මෙහෙම කරියෝ ටිකෙන් ටික අඩු කරවන එකත් ප්‍රශ්නෙකුත් නෑනේ එක්ක පොහොර රුපියල් 2000ට හරි 3000ට හරි කොහරි ගන්න තියෙන තැනක 5000ට හරි ගමන් නෑ දෙන්නක පොහොර මිටියේ තියෙන රත්නම් බඩව උකස් කරලා ගමන් නෑ පොහොර ටික අපි අරන් ගහ ගන්න නිකන් පොහොර එපා අපිට මේ අතර කැප්පිටිපුල ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් හේවන කුඹුර ප්‍රදේශයේ ගොවීන්ට අවශ්‍ය පොහොර ලබා දීම ආරම්භ කර තිබෙනවා. ඒකදී අදාළ පොහොර සෑම ගොවියෙකුටම ප්‍රමාණවත් ලෙස ලබා දීමට නොහැකි වීම හමු වේ. නොසන්සුන්තාවයක්ද හටගත්තා. මේ අතර කාබනික පොහොර ආනයනය කිරීමට ගත් තීරණයට විපක්ෂය සිය විරෝධය පළ කරමින් සිටිනවා. අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සඳහන් කළේ රටේ ආර්ථිකය බරපතල අනතුරකට හෙළුණු ලබන මෙම තීරණය ජනතාවට බත්පතත් අහිමි කරන තත්ත්වයක් උදා කරනු ඇති බවයි. කාබනික පොහොර භාවිතයට අප යා යුත්තේ ඒ පිළිබඳව විධිමත් ලෙස සැලසුම් කිරීමෙන් අනතුරුව බවයි ඒ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාද අද මේ පිළිබඳව අදහස් පළ කර සිටියා. තේ කර්මාන්තයේ ඉදලා ඉන්න පිරිසට මේ පෝර හිගය නිසා නිසි වේලාවට නිසි ප්‍රමාණයට පෝර යොදා ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා තමන්ගේ අස්වැන්න 150කින් විතර අඩු වෙන තත්යක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ කාබනික පෝර එකපාරටම ඇති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමනම් ඒවා නිෂ්පාදනය කරලා හිගයකින් තොරව ඒවා ලබා දෙන්න පුළුවන් ක්‍රමවේද ඇති කරලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕන. ගහින් ගෙඩියෙන්න වගේ එකපාරටම රසායනික පෝර නැති කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැති බව අද ප්‍රායෝගිකව මේ දිහා බලන ඕන කෙනෙකුට තේරෙනවා. මේ අතර පූජ්‍ය මහමාන් කඩවල පියරත්න හිමියන් පවසන්නේ අප රට රසායනික ගොවිතැනින් ඉවත් වී පාරිසරික ගොවිතැන කරා ගමන් කළ යුතු කාලය එළඹ ඇති බවයි. අපේ රටේ ව්‍යාප්ත වෙලා මුල් බැසගෙන දශක 6ක් පමණ කාල අන්තරයක් ක්‍රියාත්මක වෙන්නේ කෘෂි රසායනික ගොවිතැන. තා අපේ රටේ ව්‍යාප්ත කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ රසායනික කෘෂි කර්මයෙන් අපි ඉවත් වෙලා පාරිසරික කෘෂි කර්මයට අපි ප්‍රවේශ වීම අත්‍යවශ්‍යයි. කාබනික පොහොර මේ රටට රෝහණ පුෂ්පකුමාර මහතා අද දින සිය දුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත ඔහු සිය දුරෙන් ඉල්ලා අසූ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා සඳහන් කළේ. මේ හේතුවෙන් පුරප්පාඩු වූ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් දුරේ සඳහා වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කරන ජේෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පත් කර තිබෙනවා. පෙර පරිදිම සියලු බිම්ස්ටෙක් මුල පිරීම සඳහා ශ්‍රී ලංකාව තම උපරිම කැපවීම ලබා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යලිත් සහතික වී තිබෙනවා. ඒ බිම්ස්ටෙක් සංවිධානයේ 24 වන සංවත්සරය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමේ. බිම්ස්ටෙක් සංවිධානයේ වර්තමාන සභාපතිවරයා වශයෙන් 17 වෙනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම ඇතුළුව ප්‍රධාන බිම්ස්ටෙක් රැස්වීම් 8ක් ශ්‍රී ලංකාව විසින් පවත්වන ලදී. මෙම රැස්වීම්වල ප්‍රගතියක් ලෙස සමාජික රටවල් සාමූහිකව බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සඳහා වූ කෙටුම්පත සම්පාදනය කිරීමටත් බිම්ස්ටෙක් සංවිධානයේ අංශ සහ උප අංශ වඩාත් විධිමත්කරණය සිදු කිරීම උදෙසා එකඟත්වයක් ඇති කර ගැනීමටත් බිම්ස්ටෙක් සමාජික රටවල රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතන පුහුණු ආයතන අතර සහයෝගතාවයට ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් හැකි වූ අතර මේ තීරණ පස්වැනි බිම්ස්ටෙක් සමුළුවේදී සම්මත කර ගැනීමට අපේක්ෂිතයි. මෙම ප්‍රතිඵලයන් ලබා ගැනීමට මහලේකම් කාර්යාලය ප්‍රශංසනාත්මක සහයක් සහ අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කරන ලදී. කොවිඩ් වසංගතයේ පැතිරීම පාලනය කරන ආකාරය සහ සමාජික රටවල සංචරණ සීමාවන් ලිහිල් වන ආකාරය අනුව ශ්‍රී ලංකාව පස්වැනි බිම්ස්ටෙක් සමුළුව මෙම වසරේ අගභාගයේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව පැවසීමට මම මෙය අවස්ථාවක් කරගනිමි. බිම්ස්ටෙක් සංවිධානය ලෝක ජනගහනයෙන් 22% ක ප්‍රමාණයක් නියෝජනය කළද එය ලෝක
දල දේශීය නිෂ්පාදනයට සපයන දායකත්වය 104 කි. එබැවින් කලාපීය අභියෝගතා හඳුනා ගැනීමට සහ සහයෝගිතා සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා පවතින බොහෝමයක් අවස්ථාවන් ග්‍රහණය කර ගැනීමට සමාජික රටවල් තවදුරටත් සහයෝගිතාව වර්ධනය කළ යුතු බවට මා දැඩි ලෙස ධෛර්යමත් කරමි. පෙර පරිදිම සියලු බිම්ස්ටෙක් මුලපිරීම සඳහා ශ්‍රී ලංකාව තම උපරිම කැපවීම ලබා දෙන බවට මම නැවත සහතික වෙමි. අපගේ ජනතාවට සෞභාග්‍ය සහ සාමය උදා කරනවත් බිම්ස්ටෙක් සංවිධානයේ සියලු සමාජික රටවල් එකමුතුව ක්‍රියාත්මක වෙමු. ජනාධිපතිවරයාගේ පණිවිඩය උපුටා ගැනීම අවසන්. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 1921 දිනක පිළිබඳව අද දිනේ මේ මොහොත වන විට වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. මේ අතර COVID වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ COVID මරණ 40ක් පිළිබඳවද ඊයේ දින වාර්තා වූ අතර මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාවද 1696 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 40ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් එක් මරණයක් ඊයේ දින සිදු ඇති අතර ඉතිරි මරණ 39 පසුගිය මැයි මස 21 වනදා සිට ජූනි මස 4 දක්වා අතර කාලයේදී සිදු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 17ක් හා පිරිමි පුද්ගලින් 23 දෙනෙකු ඇතුළත්. ඉන් පුද්ගලින් 9 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල් ගත කරන අවස්ථාවේදී මියගොස් ඇති පුද්ගලින් සංඛ්‍යාව 6ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙමින් සිටින අතරතුරදීද පුත්කලින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 50ත් 59ත් අතර පුත්කලින් 8ක්, වයස අවුරුදු 60ත් 69ත් අතර පුත්කලින් 4ක්, වයස අවුරුදු 70ත් 79ත් අතර පුත්කලින් 20ක්, වයස අවුරුදු 80ත් 89ත් අතර පුත්කලින් 7 දෙනෙකු හා වයස අවුරුදු 90ත් 99ත් අතර එක් පුත්කලෙකුද මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 1696 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 3103 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් පුද්ගලින් 9 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි පුද්ගලින් දේශීයව හඳුනාගෙන ඇති ආසාදිතයින්. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 828ක්. කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 170ක්, කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ 27කින් ආසාදිතයින් 658 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 544ක්, කළුතරින් 140ක්, ගාල්ලෙන් 117 දෙනෙකු වාර්තා වී ඇති අතර මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 224ක්, හම්බන්තොටින් 51ක්, රත්නපුරින් 86ක්, කෑගල්ලෙන් 109ක්, මොනරාගලින් 26ක්, බදුල්ලෙන් 64ක්, නුවරඑළියෙන් 69ක්, මහනුවරින් 124ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 96 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. මඩකලපුවෙන් 110ක්, අම්පාරෙන් 114ක්, ත්‍රිකුණාමලෙන් 26ක්, අනුරාධපුරෙන් 18ක්, පොළොන්නරුවෙන් 6 දෙනෙකු වාර්තා වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 255ක්, පුත්තලමෙන් 17ක්, වවුනියාවෙන් 3ක්, මන්නාරමෙන් කොවිඩ් රෝගීන් 2 දෙනෙක්, මුරිතෙව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 17ක්, කිරිනොච්චි දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 9ක් හා යාපනේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 39 දෙනෙකුද ඊයේ දින වාර්තා වී තිබෙනවා. රට තුළ පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ඉදිරි කාලෙදී උනත් සත්‍යයෙන් දෙකකින් මාසෙකින් ගණන් කර ගන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒකින්දා ඉතාම බුද්ධිමත් ජනතාවක් ශ්‍රී ලංකාවේ ඉන්නේ. අපගේ ශ්‍රී ලාංකීය ජනතාව මේ බව තේරුම් ගලා කවදා හෝ දිනක අපි විවෘත කරන අවස්ථාවේදී ඔබ ඉතාමත්ම ආරක්ෂා සහිතව තමුන්ගේ රාජකාරියතෝ හෝ එළියට පැමිණීමටත් එමගින් සිටුදු පුද්ගලෙක්ට ආසාදනය කිරීමටත් මේ කියන කාරණා දෙකම ඔබ බලා ගනිමින් කටයුතු කරන එක ඉතාමත් වැදගත් කියන එකයි මේ අවස්ථාවේදී කියන්න පුළුවන්. ඒදී 3000ක සංඛ්‍යාවක් දෛනිකව ලැබුණා. විවිධ ක්‍රමවේදයන් යටතේ ජනතාව රැක බලා ගැනීම සඳහා සියල්ලක්ම කටයුතු කරනු ලබනවා. ඉදිරියේදී මේ තත්ත්වය මේ ආකාරයෙන් පාලනය කර ගන්නවා. විවිධ නිර්දේශයන් පැමිණෙනවා. වවුනියාව නගරය ආසන්නයේ පිහිටි සහාය මාතාපුරම් ගම්මානයේ වෙත ඊයේ දින සිට දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. අදාළ ගම්මානය තුරින් පසුගිය දින කිහිපය තුළදී කොවිඩ් රෝගීන් 31 දෙනෙකු වාර්තා වීමත් සමග මෙලෙස ගම්මානයේ වෙත දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා.
ගම්මානයේ සීලු පිවිසුම් මාර්ග වෙත පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් යොදා ඇති අතර ගම්මානයේ වෙත කිසිවෙකුටත් පිවිසීමට හෝ පිටත් වීමට අවස්ථාවක් ලබා නොදීමට පියවරගෙන ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. නුවරඑළිය නානුවේ රදැල්ල ක්‍රීඩාංගණයට යාබතව හරිතාගාරවල පවත්වාගෙන යන ස්ට්‍රෝබෙරි වගා ගොවිපලක නිලධාරීන් සහ සේවකීන් 10 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම ගොවිපලේ කළමනාකාරවරයා ඇතුළු තවත් නිලධාරියෙකුට ප්‍රථමයෙන් COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම ගොවිපලේ සේවය කරන සෙසු නිලධාරීන් සහ සේවකීන් 72 දෙනෙකුගෙන් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී එහි තවත් සේවකීන් 8 දෙනෙකු COVID රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මහියංග නගරයේ ඇඟලුම් කම්හල් ආශ්‍රිතව වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ පවුල් නිරෝධායනය සඳහා යොමු කිරීමට ගිය අවස්ථාවේදී එම පවුලේ ඥාතියෙකු විසින් මහියංග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරෝධායන රාජකාරියට බාධා සිදු කිරීම හේතුවෙන් පුද්ගලයෙකු මහියංග පොලිසිය විසින් ඊයේ සවස අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව අත්අඩංගුවටගත් අදාළ පුද්ගලයා මහියංග මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළමිනදා හත්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය එළමෙන නවවනදා දිවයින පුරා වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතනන්ද හිමියන් පවසනවා. සේවයෙන් බැහැරවීමේදී විශේෂයෙන්ම කොරෝනා ඒකකට ඒකක වලට අදාළව අපි සේවා පවත්වාගෙන යනවා. අපි ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව වග වෙනවා. ඒ වගේම අපි ICU සහ අත්‍යවශ්‍ය සේවාවන් අපි පවත්වාගෙන යමින් මේ වර්ජනය අපි සිද්ධ කරන්නේ. 9 වෙනිදා උදේ 8 සිට අපි 12 දක්වා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නවා වගේම අපි හිතනවා ඊට කලින් ආණ්ඩුව පැත්තෙන් මේ ගැටලු කීපය විසඳන්න මැදිහත් වීමක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වගකීමක් ඇති ආණ්ඩුවක් නම් අපි හිතනවා මේ ප්‍රශ්න ගැටළු ටික निराකරණය වෙන්න ඕන 8 වෙනිදා වෙද්දී. එහෙම නොවුනොත් අපිට 9 වෙනිදා මේ ක්‍රියාමාර්ගය ගන්න එක වළක්වන්න බෑ. කොවිඩ් වෛරසය මෙලෙස රට පුරා පැතිර ගොස් ඇති පසුබිමක වෛරසය හමුවේ මත වූ මනුස්සකම පිළිබඳව පොතක් මාතර කඹුරුගමුව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මාතර කඹුරුගමුව ලැබීම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන කුඩා දරුවන් දෙදෙනෙකුගේ උපන්දිනය සැමරීමට රෝහල් අධ්‍යක්ෂකවරයා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණේ මේ ආකාරයෙන්. චීනයේ ගුවන්චු නගරයේ නව කොවිඩ් පකුරක් පැතිර යමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් එම නගරයේ මහා පරිමාණ කොවිඩ් පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ. ගුවන්චු නගරෙන් වාර්තා වන නව කොවිඩ් පකුරෙන් මේ වන විට ආසාදිතින් 73 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතුරින් ආසාදිතින් 12 දෙනෙකුම කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගුවන්චු නගරයේ ආසන්න ප්‍රදේශවලට නව සංචරණ සීමා පනවා තිබෙනවා. ඊයේ දිනේදී එම ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 24 දෙනෙකු වාර්තා වී ඇත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කොවිඩ් 19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම දිවයිනට රැගෙනු ලැබුවා. මේ අතර තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් එළපින නවවනදා දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය ප්‍රකාශ කළේ. COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිවයින පුරා ඉදිරියේදී සිදු කරන ලබන එන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් හා පළාත් සෞඛ්‍ය බලධාරීන් සමග සූම් තාක්ෂණයේ ඔස්සේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය විසින් අද පවත්වනු ලැබුවා. ලබන නවවැනිදා අපට දිවයිනට ලගාවන තවත් සෙනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනය මේ ආකාරයෙන් ලබා දීමට අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවතිච්ච කොවිඩ් කාර්යසාධන බලකායදී තීන්දුවක් ලැබුවා. ඒ අනුව මාතලේ, මඩකලපුව, තිරිකුණාමලේ, අම්පාර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා 25000ක් බැගින් ලබා දීමටත් එන්නත් මාත්‍රා 50000ක් බැගින් නුවරඑළිය හම්බන්තොට අනුරාධපුර බදුල්ල සහ කෑගල් යන දිස්ත්‍රික්කවලට ලබා දීමටත් තීරණය කරනු ලැබුවා. කුමන පුද්ගල කණ්ඩායමකට එම එන්නත් මාත්‍රා ලබා දිය යුතුද? එහි ප්‍රමුඛතාවය කෙසේ සිදුවිය යුතුද යන සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් චක්‍රලේඛන නිකුත් කරනු ලබා තිබෙනවා. එහිදී
විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට අනිවාර්යෙන් ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි. ලැංගලුම් කර්මාන්තශාලාව ඇතුළු කර්මාන්තශාලාවල වැඩ කරන සේවකයන්ට. ඒ වගේම විශේෂයෙන් ක්ෂේත්‍රවල කටයුතු කරන රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ වෛරසයේ මතුපිට තියෙන ස්පයික් ප්‍රෝටීන ව්‍යුහය යොදාගෙන පාදනය කරපු එන්නත් පළවෙනි මාත්‍රාව ලබා ගත්තත් සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශක්තියක් ගොඩනැගෙනවා. හැබැයි සයිනොවැක් සහ සයිනොෆාම් වගේ අක්‍රිය කරන ලද එන්නත් තුලින් ප්‍රතිශක්තිය ගොඩනැගෙන්නේ දෙවෙනි මාත්‍රාව ලබා ගත්තට පස්සේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ සයිනොෆාම් මෙන්නතේ පළවෙනි මාත්‍රාව ලබා ගත්තා නම් එම දෙවෙනි මාත්‍රාව ලබා ගත යුතුමයි. එහෙම නැත්නම් ඔබ තුල සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශක්තිකරණයක් කොවිඩ් රෝගයට එරෙහිව ඇති වෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් ඔබ පළවෙනි මාත්‍රාව ලබාගෙන දෙවෙනි මාත්‍රාව ලබා ගත්තේ නැත්නම් ඔබ හරියට එන්නත් නොකලා හා සමානයි. ඒක නිසා අපි විශේෂයෙන් අවධාරණය කරනවා පහුගිය මාසය තුල සිනෝෆාම් එන්නත් ලබාගත් සියලු දෙනා ඊට අනුරූප ජූනි මාසයේ දිනේදී එම ස්ථානෙටම ගිහිල්ලා සිනෝෆාම් එන්නතේ දෙවනි මාත්‍රාව ලබා දෙන්න. එහෙම නැති වුණොත් එහෙම අපේ උත්සාහය ගඟට ඉනි කැපුවා වගේ සමානයි. මේ අතර සිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත ලබාගත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ජනතාවට ඒ දෙවන මාත්‍රාව ලබා දෙන ස්ථානය දිනේ සහ වේලාව කෙටි පණිවිඩයක් මගින් දන්වන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි මහතා පවසනවා. හත්වෙනිදා වෙනකොට ඔබට ලැබේවි SMS පණිවිඩයක්. මේ මම කතා කරන්නේ සයිනොෆාම් එන්නත මේ මාසයේ තුලදී ලබාගත් අයට. ඔබට එන්නත ලබා ගැනීමට දිනකට පෙර ඔබට ඒ SMS පණිවිඩයක් මගින් ඔබ ලබා දුන්න ඔබ විසින් අපිට ලබා දුන්න මොබයිල් දුරකථනයට SMS පණිවිඩයක් ලැබේවි. මෙන්න මේ අහවල් තැනට අහවල් වෙලාවට ඇවිල්ලා ඒ එන්නත ලබා ගන්න කියලා. සරලව කියනවා නම් ඔබ විසින් එන්නත ලබාගත් ස්ථානයේමයි මෙය ලබා දීම සිදු කරනු ලබන්නේ. බැරි වෙලාවත් එම දිනයට අත්‍යවශ්‍ය හේතුවක් නිසා ඒමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම තවත් අපි දින දෙකක් සහන දින දෙකක් අපි අවසානයේදී ප්‍රකාශයට පත් කරන්නට සූදානම්. අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන වාහනවලට හෙට සිට නව ස්ටිකර් 11ක් හඳුන්වා දීමට පියවරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එම ස්ටිකර් සංචරණ සීමා බලපැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව සඳහාම අදාළ වන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපි මේ ආකාරයට මේ ස්ටිකර් වර්ග අපි 11ක් සකස් කරලා තියෙනවා. මේ ස්ටිකර් වර්ග 11 අනුව තමයි කටයුතු කරන්නේ. කොළ වර්ණයේ ස්ටිකරය අපි ලබා දෙන්නේ සෞඛ්‍ය සේවාවල සමාජික සමාජිකාවන් සඳහා. ත්‍රිවිධ හමුදා පොලිස් වාහනවලට මෙවැනි ලා නිල් පාටකින් යුත් ස්ටිකරය හඳුන්වලා දීලා තියෙනවා. අත්‍යවශ්‍ය සේවා නමුත් පුද්ගලික අංශයට අයිති යම් යම් සේවා සපයන ආයතන සඳහා මේ දම් පාටින් යුත් ස්ටිකරය අඳුල්ලා දීලා තියෙනවා. ආනයන අපනයන ක්‍රියාවලිය නිෂ්පාදන කර්මාන්ත ශාලා සඳහා මේ ලා දුඹුරු වර්ණයෙන් යුත් ස්ටිකරය අඳුල්ලා දීලා තියෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය සැපයුම් සේවා සම්බන්ධයෙන් මේ ආකාරයට කහ වර්ණයෙන් යුත් ස්ටිකරයක් අඳුල්ලා දීලා තියෙනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා මෙවැනි රතු වර්ණයෙන් යුත් ස්ටිකරයක් අඳුල්ලා දීලා තියෙනවා. මාධ්‍ය සහ සංනිවේදන ආයතන ඔබ වගේ මාධ්‍ය මේ හැමෝටම අපි මානුෂීය හේතුන් සමහර වෙලාවට අවමගුලක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෛද්‍ය පරීක්ෂණයකට රැගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී බෙහෙත් ගැනීමට මේ ස්ටිකරය අඳුල්ලා දීලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම ඩිලිවරි සේවා සඳහා මේ ස්ටිකරය අඳුල්ලා දීලා තියෙනවා. ඒ වගේම රාජ්‍යාංශයේ අනිකුත් රාජකාරි සඳහා මේ ස්ටිකරය. දැන් මෙහිදී කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නට එපා. අපේ ආයතනයේදී අපි
අත්‍යවශ්‍ය සේවා ඉටු කළාට එයට ස්ටිකරයක් නැහැ කියලා මේ ස්ටිකර හැම එකකටම අදාළ ආයතන නම් කරලා තියෙනවා විශේෂිත ආයතන ඒ නිසා ඔබ අත්‍යවශ්‍ය සේවාවකට අයිති වෙනවා නම් අනිවාර්යෙන්ම මේ ස්ටිකරයට අයිති වෙනවා ඔබ යතුරුපැදියකින් එනවා නම් මේ අවස්ථාවේදී අපි මේ ස්ටිකරේ ඔබ අපි සඳහන් කරනවා එක්කෙනෙක් කියලා එම නැත්නම් එහි දෙන්නෙක් ගමන් කරනවා නම් ඒ දෙන්න සම්බන්ධව මෙහි සඳහන් කරනවා යම් වාහනයක් පැමිණෙනවා නම් ඒ වාහනේ අපි ගමන් කරනවා ඒ වාහනේ තුන් දෙනයි කියලා මේ ස්ටිකරය නැවත සංචාරන සීමා ඉවත්වන තුරුම වළංගුයි නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ වාහනේ ගමන් කරන්නේ 5 දිනක් යයි සඳහන් කළාට පස්සේ ස්ටිකරේ නැවත 6 දිනක් 7 දිනක් ඒ වාහනේ ගමන් කරන්න බෑ ඒ අනුව මේ ස්ටිකරය ලබා දෙන්නේ විශේෂිත ක්‍රමවේදයකට අනුව සම්පූර්ණයෙන්ම ඒ අයගේ සේවා හැඳුනුම්පත ජාතික හැඳුනුම්පත මේවන විටත් එම ආයතනය විසින් නිකුත් කර ඇති ලිපිය පරීක්ෂා කිරීමෙන් අනතුරුයි ලබා දෙන්නේ අමරිකාවේ කැලිෆෝනියා රෝහලේ සේවා උපකාර පදනමින් කොළඹ මහ රෝහලේ සේවා මණ්ඩලයට ලැබුණු වෛද්‍ය උපකරණ තොගයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් 6ක් සඳහා පරිත්‍යාග කර තිබෙනවා රුහුණු කරලිය සංවිධානයේ ඉල්ලීමක් අනුව ලැබුණු මෙම වෛද්‍ය උපකරණ තොගය තංගල්ල පුරාණ කුඩා වනවාස විහාරස්ථානයේදී තංගල්ල සහ වලස්මුල්ල මෝලික රෝහල් සහ අම්බලන්තොට වීරකැටිය කටුවන සූර්යවව දිස්ත්‍රික් රෝහල් සඳහා මෙලෙස බෙදා දීම සිදු වුණා. දෙවිනපුර රෝහල් 150කට පමණ මෙම පදනම් විසින් මීට පෙරද අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම විශේෂත්වයක්. කොළඹ මහ රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය රජවැල්ලේ සුභූතිනා හිමියන් මහරගම සිරි වජිරඥාන ධර්මායතනාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරිනා හිමි තංගල්ල පුරාණ කුඩා වනවාස විහාරයේ විහාරාධිපති මණ්ඩාඩුවේ දීරානන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. රජයේ අමාත්‍යවරුන් ප්‍රාදේශීය දේශපාලචින් සහ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විදේශ සංචාරකයන් සඳහා යාල ඇතුළු සංචාරක ස්ථාන ව්‍යුත්පත්ති කිරීමට රජය කෙන ඇති තීරණයේ හේතුවෙන් රට තුල යලි කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවධානමක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය උපුටා ගැනීම ආණ්ඩුව සුපුරුදු පරිදි රටේ පුරවැසියන් පරීක්ෂණාගාර මියන් බවට පත් කිරීමේ අලුත්ම නාඩගම ආරම්භ කර තිබේ. ඒ සංචාරක බුබුලු ක්‍රමවේදය යටතේ විදේශ සංචාරකයන් සඳහා යාල ඇතුළු සංචාරක ස්ථාන විවෘත කිරීමෙනි. මේ රටේ ජනතාවගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකර ඒ ජීවිත සමග සෙල්ලම් කිරීම ආණ්ඩුවේ සුපුරුදු පිළිවෙත බව ආණ්ඩුවේම වගකීයුත්තන් ප්‍රසිද්ධියම පවසා ඇත. කොරෝනා ව්‍යසනය ආරම්භ වූ වකවානුවේ ලොව සියලුම රටවල් සංචාරකයන්ට සිය රටවල් වසා දමන දී ලංකාව දැන්වීම පළකොට කොරෝනා සහ සංචාරකයන් ගෙන්වාගත් ආණ්ඩුවක් සහිත රටකේ ඊට පසුව දෙවෙනි රැල්ල ආරම්භ වන විටද ආණ්ඩුව යුක්‍රේන සංචාරකයන් ගෙන්විය. නිරෝධායන නීති රීති අමුවේ උල්ලංඝනය කරමින් ගෙන යුක්‍රේන සංචාරකයන් කිසිදු පාලනයකින් තොරව රට පුරා සංචාරය කළ අතර යුක්‍රේන සංචාරකයෝ ගෙන්වුවේ කොරෝනා බෝ වෙනවද කියා පරීක්ෂා කිරීමට යයි වගකීම් විරහිත සාහසික උත්තර ලබා දුන් ආණ්ඩුවක් ලෙස වත්මන් ආණ්ඩුව ඉතිහාසගතය. මේ නව තීන්දුව එහි දුෂ්ට අරමුණෙහි තවත් දිගුවකි. රට පුරා සංචරණ සීමා මෙන්ම ලොක්ඩවුන් ක්‍රමවේදය සිදුවන අතරේ සංචාරකයන් ගෙන්වා රටට කරන්නට යන විනාශය තේරුම කුමක්ද? ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා පුරවැසියන් දෙවැනි පෙළ පුරවැසියන් ගානට තමා විදේශිකයින්ට ප්‍රමුඛත්වය ලබා දීමේ අරමුණ කුමක්ද? මහා බ්‍රිතාන්‍ය ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රසක් සිය සංචාරකයින්ට ලංකාවේ සංචාරය නොකරන ලෙස ඉල්ලා සිටින තත්වයක් තුළ රටේ බලධාරීන් මෙරටට සංචාරකයන් ගෙන ඒමේ සූදානම් වන්නේ යුක්‍රේන ව්‍යසනයේ දෙවැනි ආරම්භය කොට නව පොකුරකට දොරටු විවෘත කරන්නටද මේ හරහා ලෝ පුරා පැතිර ඇති නිරන්තරයෙන් වෙනස් වන නව කොරෝනා ප්‍රභේද රටට ආනයනය කරන්නට කටයුතු කරන අතර එය එසේ නොවන බවට ආණ්ඩුවට දිය හැකි සහතිකය කුමක්ද? රට තුළ බිහිසුණු රැල්ලකට හිතාමතාම තල්ලු කරමින් ආණ්ඩුව කරන මේ හිතුවක්කාරී දුර්දාන්ත ක්‍රියාවලියේ තේරුම කුමක්ද? එක් පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ දොළ දුක සංසිඳුණු පිණිස ආණ්ඩුව මිනිස් ජීවිත සමග කරනු ලබන මේ සාහසික නාඩගම වහා නතර කළ යුතු අතර ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සිය පළමු දෙවන සහ තෙවන න්‍යායපත්‍රයට පත් කරගත යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය මාධ්‍ය නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා දියුරුම් දුන් ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන සහ විෂයපත්‍යන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන නාමල් රාජපක්ෂ මහතාට පසුගිය තුන්වනදා නව රාජ්‍ය අමාත්‍යාංශයක වගකීම් පැවරුණා. ඒ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පසුගිය තුන්වැනි බ්‍රහස්පතින්දා දින
නාමල් රාජපක්ෂ මහතාට ලබා දුන් රාජ්‍ය අමාත්‍ය දුහුරේ කාර්යයන් කාර්තව්‍යයන් හා ආයතන නම් කරනු ලැබුවා. මේ අනුව ජනාධිපතිවරයා සතුව පැවති ආයතන කිහිපයක්ද ඇතුළත්ව නාමල් රාජපක්ෂ මහතාට හිමි වූ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයට පහත සඳහන් ආයතන ඇතුළත්. කාර්මික තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන එමෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හා ඊට අනුබද්ධිත ආයතන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන සහ පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාක්ෂණ අමාත්‍ය ශිර්ෂය යටතේ පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගමන්පත් දත්ත ගබඩාව නාවික හමුදාව සහ වෙළඳ නාවික ලේකම් ආයතනයේ විසින් සොයාගෙන තිබෙනවා. මේ අතර නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් මේ වන විට පුත්කලින් 20 දෙනෙකුගෙන් ප්‍රකාශය සටහන් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිව්ජ් පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. MV Express Pearl Naukave Gamanpatha Datta Gabadawa Navika Hamudawa saha Velanda Navika Lekam Aayathane visin soya gena thibenawa. Aparadha Parikshana Departamentuwe Adhyakshawarya visin Adhikaranayen labagat niyogayakata anuwa soya ganna lada Datta Gabadawa Aparadha Parikshana Departamentuwata laba di thibenawa. E anuwa melesa soyagat Datta Gabadawe chayaroopa Sri Lanka Waraya Adhikariye Nila Twitter ginume melesa palakara thibuna. Me athara ada dinath Panaduru Awata Pradeshawalata miyogus athi muhudu jeevin melesa godaka साथी बुना මෙවැනි විට MV Express Pearl නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලින් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම නෞකාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කර සිටියේ කඩිනමින් පාර්ලිමේන්තුව රැස්කර MV Express Pearl නෞකාව සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවයි. මෙතන ඉන්න වැදගත්ම කාරණය එහෙනම් මේ 25 වෙනිදාට පෙර 20 වෙනිදායි 24 වෙනිදායි අතර ඇයි අපි නීතිය ක්‍රියාත්මක නැකෙන්නේ ඒ නීතිය තමයි ආපදා පරමනාකාර පනත ඒ යටතේ ජාතික සභාව රැස් කරන්න තිබුණා ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරන්න තිබුණා අපි ඒ තීරණ ගත්තේ නැහැ අපිට විදේශ රටවලින් ආධාර ලබා ගන්න තිබුණා අපි ආධාර ලබා ගත්ත ඉන්දියාවෙන් පමණයි ඒකත් ප්‍රමාද වෙලා අම යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව මේ සතියේ රැස් වෙනවා වහාම තේරුම් කාර්ක සභාවක් පත් කරන්න. පත් කළා මන්ත්‍රීවරු නම් කළා. ඊට පසුව ජූලි මාස පළවෙනි සතිය වෙනකොට නෞකාව අදත් පරීක්ෂා කිරීමේ කටයුතු වල නිරත වුණා. අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සියඹලාණ්ඩුව හැඩෝය පාලම ආසන්නයේදී ඊයේ පස්වරුවේ සිදු කළ හදිසි වැටලීමකදී සුකූපභෝගී වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුඩුවංජුනම් පුද්ගලයාගේ ඥාති සහෝදරයෙකු වන 27 හැවිරිදි චාමර සඳරුවන් සහ ඔහුගේ බිරිඳ ඊයේ රාත්‍රියේදී අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔවුන් සතුව තිබූ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 25ක් මුදලින් රුපියල් ලක්ෂ 14ක් මුදල් ගණින යන්ත්‍ර 3ක් ජංගම දුරකථන 3ක් සහ මෝටර රථයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා.
වද්දුව බල ප්‍රදේශයේ පොතුපිටිය මන්සන්දියේදී සංචරණ සීමා පනවා තිබේදී යතුරු පැදි දෙකක් තරඟයට ධාවනය කළ තරුණයින් දෙදෙනෙක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව එකිනෙක ගැටී තිබෙනවා මෙම අනතුරින් එක් තරුණයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා प्रधान पुआत विकास अवसान यानी थमी रात्रि पुआत विकास ओबट सुबह संध्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.